ඉන්දන මිල ඉහළ දැමීමට විරෝධය පළ කරමින් රමුක්කන දුම්රිය මාර්ගයේ අවහිර කරමින් පිරිසක් කලහකාරී ලෙස හැසිරුනේ පැය 15කට අධික කාලයක් විරෝධතාවයේ නිරත වෙමින් සංවිධානාත්මක පැමිණි පිරිස් රමුක්කන මාවනැල්ල රමුක්කන කෑගල හා රමුක්කන කුරුණෑකල යන ප්‍රධාන මාර්ග තුනේම ගමනාගමනය මුළුමනින්ම අවහිර කරමින් ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරුණා මහනුවර කොළඹ දුම්රිය මාර්ගය රමුක්කන ප්‍රදේශයෙන් අවහිර කරමින් දුම්රිය ගමනාගමනයට බාධා කළ කලහකාරීන් දුම්රියටද හානි සිදු කළා කලහකාරී පිරිස් ඉන්දන පුරවා තිබූ බෞස රථයකටද දැඩි හානි සිදු කරමින් ගිනි තැබීමට උත්සාහගත් අතර පොලිසිය එය පාලනය කිරීමට කඳුළු ගෑස් ප්‍රහාරද එල්ල කළා කලහකාරීන් පොලිසියට ගල් මුල් වලින් පහර දීමත් සමග දෙපාර්ශවය අතර ඇති වූ ගැටුම පාලනය කිරීමට වෙඩි තැබූ බව පොලිසිය පවසනවා ඉන් එක් අයෙකු මිය ගොස් තවත් 29 දෙනෙකු තුවාල ලැබුවා ඉන් 14 දෙනෙකු සිවිල් පුද්ගලයන් වන අතර 15 දෙනෙකු පොලිස් නිලධාරීන් කෑගල රෝහලට රෝගීන් 29ක් ඇඩ්මිට් කරා. ඒකෙන් සාමාන්‍ය සිවිල් රෝගීන් 14 දෙනෙකු පොලිස් නිලධාරීන් 15 දෙනෙකුත් ඇඩ්මිට් කරා. ගොඩක් දෙනෙකුට තිබ්බේ මයින ඉන්ජරිස් තිබුණේ. ඒ අතරින් එක පේෂන්ට් කෙනෙක් මිය ගියා. 3 දෙනෙකුට මේජර් සර්ජරිස් කරා. දැන් දෙන්නෙකුත් තාමත් සැත්කම් වල භාජනය වෙමින් පවතින. එක්කෙනෙක් සර්ජරි කළා අපි ICU එකට දැම්මා. අනිත් අයට සාමාන්‍ය සුළු තුවාල සහ ඒ හැම දෙනාටම අවශ්‍ය ප්‍රතිකාර කරලා ඉවරයි මේ වෙනකොට. සිතියෙන් මියගිය පුද්ගලයා එක්සත් ජාතික පක්ෂ යෝන් පෙරමුණේ හිටපු සමාජිකයෙකු බව එම පක්ෂය පවසනවා. එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතාද එම ප්‍රදේශයට ගොස් සිටියා. මෙම සිද්ධියත් සමග රමුක්කන පොලිස් බල ප්‍රදේශයට නැවත දැනුම් දෙන තෙක් පොලිස් ඇඳිරි නීතිය පැනවීමටයි කටයුතු කෙරුණේ. ඒ අනුව එම පොලිස් බල ප්‍රදේශය හරහා ගමන් ගන්නා අය විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය ඉල්ලා සිටිනවා. සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදු කිරීම සඳහා 3 දෙනෙකුගෙන් සමන්විත මණ්ඩලයක් පත්කොට තිබෙනවා. මේ කලහකාරී පිරිස ඉන්ධන ලීටර් 33,000කට අධික ප්‍රමාණයක් අඩංගු බෞසර් රථයක් ගිනි තැබීම සිදු කළා නම් එම ප්‍රදේශයට විශාල හානියක් සිදුවීමට තිබූ අවස්ථාව එය වැළැක්වීම සඳහා කටයුතු කළ පොලිස් නිලධාරීන් වටකර ඔවුන්ට පහර දීමේ කටයුතු කිරීම නිසා ජීවිත හා දේපල ආරක්ෂා කර ගැනීමට පොලිස් නිලධාරීන් විසින් වෙඩි තැබීමක් සිදු කර තිබෙනවා. පොලිස් නිලධාරීන් විසින් බලය ඉක්මවා කටයුතු කිරීමක් සිදු කරනවාද යන්න සම්බන්ධව පරීක්ෂා කිරීම සඳහා මේ වන විටත් මා විසින් රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයෙකු ඇතුළු අමාත්‍යාංශ අතිරේක ලේකම්වරයෙකු සහ ආරක්ෂක අමාත්‍යාංශයේ නීති උපදේශක තුමා ඇතුළු කණ්ඩායමක් මණ්ඩලයක් පත් කිරීමට පියවරගෙන තියෙනවා. මේ අවස්ථාවේදී සාමය ආරක්ෂා කිරීමට කටයුතු කරන ලෙසටත් ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කිරීම හා කලාකාරී ක්‍රියා සිදු කිරීමෙන් වළකින ලෙසටත් මහ ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටි. මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් පැවැත්විය යුතු බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසනවා. රමුක්කන සිද්ධිය සම්බන්ධයෙන් තමන්ද විමර්ශනයක් ආරම්භ කර ඇති බව මානව හිමිකම් කොමිෂන් සභාව පවසනවා. රමුක්කන සිදුවිච්ච සිදුවීමේ ඇත්ත තත්ත්වයන් සොයා බැලීම සඳහා ඊයේ සවස 4න් පස්සේ මධ්‍යම පළාතේ අපේ නියෝජිතයන් කණ්ඩායමක් ගිහිලා මේ වෙනකොට අපිට වාර්තාව එවලා තියෙනවා. ඒ වාර්තාව දැන් අපි අධ්‍යයනය කරමින් ඉන්නවා. ඊට අමතරව අද දවස ඇතුළත මානව හිමිකම් කමිෂන් සභාවේ කොළඹ කාර්යාලයෙනුත් නියෝජිතයන් කණ්ඩායමක් යවනු ලැබුවා. ඊට අමතරව තවත් කණ්ඩායමක් අපි කෑගල්ලේ පොලිස් ස්ථානයට යවලා ඒ තොරතුරු ලබා ගැනීමටත්